දුන්න එක් හතර පදට්තාාන ආර විභංගෝ ධර්මය වෙතට ගෙනයාමේදී ආසන්න කාරණය බෙදා දැක්වීමයි. එහිදී ධර්මයකරා ගෙනයන ආසන්න කාරණය හෙවත් පදට්ටාන හාර යනුකුමක්ද සියල්ල දිනු මුනිධානෝ දහම් දෙසන සේක යනාදී මේ ගාතාවයි මේ ධර්මයකරා ගෙන යන ආසන්න කාරණයහෙවත් පදත්්තාාන හාරයයි. කුමක් දෙසන සේක් ද සියලු ධර්මයන්ගේ සත්‍යය ස්වභභාවය ඒ අයුරින් අවබෝධ නොකරවන ලක්ෂණය අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවට ආසන්න කාරණය විපරීත භාවට පත්ව ඇති සතර සංඥා විපල්ලාසයෝය. සිත ඇදීගිය අරමුණෙහි බැසගැනීමේ ලක්ෂණය තන්හාවයි. ඒ තන්හාාවට ආසන්නකාරණය එහි ඇති ප්‍රිය ස්වභාවයයි. මීහිරි ස්වභාවය. ආසාකරනදේ ලබාගැනීමේ අපේක්ෂාව සිටීමේ ලක්ෂණය ලෝභයයි. ඒ ලෝබේට ආසන්නකාරණය මුදුන්දේ පැහැර ගැනීමයි. පැහැය සටහන් සලකුණු ග්‍රහණය කිරීමේ ලක්ෂණය සුභ ස්ඥාවයි. ඒ සුභ ස්ඥාවට ආසන්නකාරණය ඇස්කන් ආදී ඉන්ද්‍රියන්ගේ අසංවරයයි. කෙලෙස් සහිත ස්පර්ශයකට එළැඹීමේ ලක්ෂණය සැපසඥාවයි. ඒ සැපසං්ඥාවට ආසන්නකාරණය ආස්වාදය. හේතු ප්‍රථ්‍යයන්ගෙන් හටගත්. සංකත ධර්මයන්ගේ සත්‍යය ස්වභාවය නුවනින් නොදැකීමේ ලක්ෂණය නිත්‍ය සංඥාවයි. එ නිත්‍ය සංඥාවට ආසන්නකාරණය විඤ්ඥාණයයි. අනිත්‍ය සංඥාවත් දුක සඥාවත් නුවනින් නොදැකීමේ ලක්ෂණය ආත්ම සංඥාවයි. ඒ ආත්ම සංඥාවට ආසන්නකාරණය, වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර යන නාමධර්මයන් එකට එක්ව පැවතීම හෙවත් නාමකායයි. සියලු ධර්මයන්ගේ සත්‍යය ස්වභාවය ඒ අයුරින් අවබෝධ කරවන ලක්ෂණය විද්‍යාවයි. ඒ විද්‍යාවට ආසන්නකාරණය අවබෝධ කළේතු සියල්ලයි. සිතේ විසිරීයාම නැතිකොට එක් තැනකට ගොුණුකිරීමේ ලක්ෂණය සමතියයි. ඒ සමත්තයට ආසන්නකාරණය අසුභ භාවනාවයි. ආසා කළ දේගන රහසේ සිත සිතා සිටින බව නැතිකොට එක්තැනකට ගොුණුකිරීමේ ලක්ෂණය ලෝභ නැත්තිකම හෙවත් අලෝභයයි. ඒ අලෝබේට ආසන්නකාරණය සොරකමින් වැලකීමයි. පීඩාවක් නැතුූ සිටීමේ ලක්ෂණය දවේශය නැතිකම හෙවත් අදවේශයයි. ඒ අදවේශයට ආසන්නකාරණය සතුම් මැරීමෙන් වැලකීමයි. කරුණු නිවැරදිව තේරුන් ගැනීමේ ලක්ෂණය මුලා නැති බව හෙවත් අමෝහයයි. ඒ අමෝහයට ආසන්නකාරණය නිවැරදි ප්‍රතිපත්ය. ඉදදිමී නිල්වීගිය මලසිරුර සැරව වැගිරෙන්ෙන මලසිරුට ආදී අරමුණු සිතින් ග්‍රහණය කිරීමේ ලක්ෂණය අසුභ සංඥාවයි. ඒ අසුභ සංඥාවට ආසන්නකාරණය අවබෝධයෙන්ම එපාවීමයි. කෙලෙස් සයිත ස්පර්ෂ පිළිබඳව විශේෂයෙන් දැනගැනීමේ ලක්ෂණය දුක්ක සංඥාවයි. ඒ දුක්ක සංඥාවට ආසන්නකාරණය අරමුණ විඳීමයි. ඒේතු ප්‍රත්තියන්ගෙන් හටගත් සංකත ධර්මයන්ගේ සත්‍යය ස්වභාවේ නුවනින් දැකීමේ ලක්ෂණය අනිත්‍ය සංඥාවයි.ඒ අනිත්‍ය සංඥාවට ආසන්නකාරණය සංස්කාරයන්ගේ හටගැනීමත් නැසීමත් නුවනින් දැකීමයි. සියලු ධර්මයන්තුලට කිදා බැසීමේ ලක්ෂණය අනාත්ම සංඥාවයි.ඒ අනාත්ම සංඥාවට ආසන්නකාරණය මේ ධර්ම ස්වභාවය යන සංඥාවයි. කාමරාගේයට ආසන්නකාරණය, පංචකාම ගුණයයි. රූපරාගේයට ආසන්නකාරණය, රූපවත් වූ පංච ඉන්ද්‍රියන්ය. බවරාගේයට ආසන්න කාරණය, මනස නැමැති සයවෙනි ආයතනයයි. පංචුපාදානස් කන්දේට ආසන්න කාරණය, ඒ රූප වේදනා ආදී උපදින්න උපදින ආකාරයට බැලීමයි. ඥාන දර්ශනයට ආසන්න කාරණය පෙර විසූ කඳ පිළිවෙල සිහි කිරීමයි. ඇදහීමේ නිශ්්‍යය කිරීමේ ළඟට පැමිණීමේ ලක්ෂණය ශ්‍රද්ධාව. නොකැලඹීමේ ප්‍රසන්නවීමේ ළඟට පැමිණීමේ ලක්ෂණය ප්‍රසාදය. විශේසයෙන් ඇදහීමේ ලක්ෂණය ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාවට ආසන්න කාරණය නොසෙල්වෙන පැහැදීමයි. නො කැලඹීමේ ලක්ෂණය ප්‍රසාදයයි. එ ප්‍රසාදයට ආසන්න කාරණය ශ්‍රද්ධාවයි. පටන් ගැනීමේ ලක්ෂණය වීර්ියයි,ඒ වීරයට ආසන්න කාරණය සතර සම්යයක් ප්‍රධානයයි. විවිධ බාහිර අරමුණුවල සිත ඉල්පීල්පි නොසිටීමේ ලක්ෂණය සිහියයි. සිහිට ආසන්න කාරණය සතිපට්තාානය. සිත එකඟවීමේ ලක්ෂණය සමාධියයිඒ සමාධ්‍යයට ආසන්න කාරණය දිහාන සතරයි. අවබෝධ කර ගැනීමේ ලක්ෂණය ප්‍රඥාවයි ඒ ප්‍රඥාවට ආසන්න කාරණය චතුරාර්ය සත්‍යයි. තවත් ක්‍රමයකි. ආස්වාදය ඇතිවෙන අරමුණෝ, ඒ ඒ ඉන්ද්‍රියන්ට ලැබෙන අයුරින් මෙනෙහි කිරීමේ ලක්ෂණය අයෝනිසෝ මනසිකාරයයි. ඒ අයෝනිසෝ මනසිකාරයට ආසන්නකාරණය අවිද්‍යාවයි. සත්‍යය මුලාකරවන ලක්ෂණය අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව සංස්කාරයන්ට ආසන්නකාරණය. නැවත නැවත භවය ඇතිකොට දෙන ලක්ෂණය සංස්කාරයි.ඒ සංස්කාරයෝ විඤ්ඥානයට, සන්න කාරණයයි ඉපදීමක් උදෙසා පැමිණීමේ ලක්ෂණය විඤ්ඥාණයයි.ඒ විඤ්ඥානය නාමරූපයට ආසන්න කාරණයයි නාමකායේත් රූපකායෙත් එකතුවීමේ ලක්ෂණය නාමරූපයයිඒ නාමරූපය ආයතන හයට ආසන්න කාරණයයි ඇස්කන් ආදී ඉන්ද්‍රියම් පිළිවෙලකට සකස්වීමේ ලක්ෂණය ආයතන සයයි ඒ ආයතන සය ස්පර්ෂයට ආසන්න කාර්ණයයි. ඇසත් රූපත් විඤ්ඥානත් එක්කිරීමේ ලක්ෂණය ස්පර්ශයයි. ඒ ස්පර්ශය විඳීමට ආසන්න කාරණයි. ඉෂ්ට අනිෂ්ට අරමුණු බුක්තිවිින්දීමේ ලක්ෂණය විඳීමයි. ඒ විඳීම තෘස්නාවට ආසන්න කාර්ණයයි. සිත ඇදීගිය අරමුණට බැසගැනීමේ ලක්ෂණය තෘෂ්නාවයි. ඒත් තෘස්්නාව දැඩි ග්‍රහණයට ආසන්න කාරණයයි. සසර පැවැත්ම ඉදිරියට පමුණවාලීම ග්‍රහණයට හසුවීම හෙවත් උපාධානය.ඒ උපාධානය විපාක පිණිස කර්ම සකස්වීම හෙවත් භවයට ආසන්න කාරණයයි. නාමකය රූපකාය උපදවන ලක්ෂණය භවයයි. ඒ භවය ඉපදීමට ආසන්න කාරණයයි. ස්කන්ධයන්ගේ පහලවීමේ ලක්ෂණය. ඉපදීමයි. ඒ ඉපදීම ජරාවට ආසන්න කාරණයයි. සරීරය මෝරායමේ ලක්ෂණය ජරාවයි. ඒ ජරාව මරණයට ආසන්න කාරණයයි. ජීවිතේන්ද්‍රිය සිදීයාමේ ලක්ෂණය මරණෑයි.ඒ මරණය සෝකේයට ආසන්න කාරණයයි. සෝකය සිත්තැවුල් බලවත් කරයි. එය හඩා වැලපීමට ආසන්න කාරණයයි. වැලැපීම බොහෝ නන් දෙඩවිලි ඇතිකරයි. දුකට ආසන්න කාරණය. දුකකයට පීඩාව ඇතිකරයි. ඒ මානසික දුකට ආසන්න කාරණයයි. සිත පිහිඩාවට පත්වීම මානසික දුකයි. එ සුසුම් හෙලී විහෙසීමට ආසන්න කාරණයයි. සුසුම් හෙලීම් දැඩිව වෙහෙසීම තුළින් එහම සිත පිහිටුවම් ඇතිකරයි. එය භවයට ආසන්න කාරණයයි. යම් කලෙක මේ භවයට අයත් අංගයෝ එකට එකතු වෙදද. උපදිද්ධ තිබෙද්ද. ඒ භවයයි. එය සංසාරයට ආසන්නකාරණය. සසර දුකින් නිදහස් කෙරදින ලක්ෂණය මාර්ගැයි. එය දුක් උපදවන හේතුන් නිරුද්ධවීමට ආසන්නකාරණයයි. නිවන් මග ඉගනගතහැකි භෞස්ෘතයෙකු ඇසුරු කරන බව, ධර්මෙහි හැසිරීමෙන් උපදින ප්‍රීතියට ආසන්නකාරණය. ධර්මයේ හැසිරීමෙන් ප්‍රීතිය උපදින බව, සිවපසේ පමණ දැනීමට ආසන්න කාර්ණයයි. සිවපසේ පමණ දන්නා බව වීර්ය උපදනා අංගයෝ තමන්තුළ ඇති බව දැනීමට ආසන්නකාරණය. වීර්ය උපදනා පංච පදානීය අංගයෝ, තමන්තුළ ඇති බව දැනීම පෙර ආත්මයංගී කරන ලද පින් ඇති බවට ආසන්න කාරණයයි. ආත්මයන්ගේ කරන ලද පින් ඇති බව ආර්ිය ධර්මය මුන්න ගැසෙන පෙදෙසක වාසය කිරීමට ඇති ආසන්නකාරණයයි. ආර්ය ධර්මය මුණගැසෙන පෙදෙසක වාසය කිරීම සත්පුරුෂයන්ගේ ඇසුරට ඇති ආසන්න කාරණයයි. සත්පුරුෂයන්ගේ ඇසුර තමාව නිවැරදි ඉලක්කේට පිහිටවා ගැනීමට ඇති ආසන්නකාරණයයි. තමාව නිවැරදි ඉලක්කේයට පිහිටවා ගැනීම, සීලියයට ඇති ආසන්නකාරණයයි. සීලය විපිලෙසර නොවීමට ඇති ආසන්න කාරණයයි. විපිලෙසර නොවීම ප්‍රමුදිිත බවට ඇති ආසන්න කාරණයයි. ප්‍රමුදිිත බව ප්‍රීතියට ආසන්න කාරණයයි. ප්‍රීතිය සැහැල්ලු බවට ආසන්නකාරණයයි. සැහැල්ලු බව සැපේට ආසන්නකාරණයයි. සැපය සමාධයට ආසන්නකාරණයයි. සමාධිය සත්‍ය ස්වභාවය ඒ අයුරින් දැකීමහෙවත් යථභූත ඥානදර්ශනයට ඇති ආසන්න කාරණයයි. යථභූත ඥාණදර්ශනය අවබෝධයම්ම එපාවීමට ඇති ආසන්න කාරණයයි. අවබෝධයෙන්ම එපාවීම විරාගේයට ඇති ආසන්න කාරණයයි. රාගයෙන් ඇතිවීම දුක් උපදවන හේතුන්ගෙන් නිදහස්වීමට ඇති ආසන්න කාරණයයි. දුක් උපදවන හේතුන්ගෙන් නිදහස්වීම විමුක්තියයි. දුක් උපදවන හේතුන්ගෙන් නිදහස් වීමෙන් විමුක්තිය ලැබූ බව විමුක්ති ඥාන දර්ශනයට ආසන්නකාරණයයි. මෙසේ යම් කිසි ආශ්‍රයක් යම් කිසි උපකාරයක් ඇත්ද ඒ සියල්ල දුකින් නිදහස් වීමට ආසන්නකාරණය. එනිසාවෙන් ආයුස්මත් මහාකච්ඡායන තෙරණෝ. සියල්ල දිනු මුනිධානෝ දහම් දෙසන සේක. යනාදී ගාතාවෙන්. පදට්ටාන හාරය වදාළහ. නියුත්තෝ පදට්ටාන හාරු. පදට්ටාන හාරය යොදන ලදි.